අයිබෝන් දරුවනේ මම දෝ යාලත් එක සාකච්ඡා කරන්න බලාපොත්තු වෙන්නේ රංගනයක් සිදුකිරීමට පෙර නළුවෙකු විසින් සිදුකළ යුතු අභ්‍යස එක කියන්නේ රංග අභ්‍යා පිළිබඳතවම ම සාකච්ඡා කරන්න බලාපොත් වෙන්නේ. අපි මුලින්ම බලමු රංග අභ්‍යාසයක් කියන්නේ මොකක්ද කියන එක. රංගණයක් සිදුකිරීමට ප්‍රථම නළුවෙකුගේ එගයන්නේ රූපණ ශිල්පියකුකු විසින් නිරතවීමේදී. තමාගේ කායික මානසිකා සමබරතාවේ හා ශාරීරික සැහැල්ුව. ඇතකර ගැනීම සඳහහා ඇති අභ්‍යාසෝට කියවා රංග අභ්‍යාස කියල. එකන්නේ නළුවෙක් චරිතයක් නිරූපනය කරන් දේ නළුවට හම්බෙන්ඩ වෙන පුද්ගලෙක්්ි චරිතය. එතකොට මේ චරිතයෙන් රූපනයේදී බලන්න ඕනි කොයි විදිහට මමඒ චරිතයට සාධාරණයක් කරන්න. එනිසා රංගනයක් නිරතවෙන සියලුම දෙෙන මේ රංග අභ්‍යසෝ නිරතවීම අත්‍යවශ්‍ය වෙනවා. පි මිලට ලමු මනෝදමී රංගනයක් සිදුකිරීමේදේ තියන අභ්‍යාස ර්ක මොවද කියලා බලමු ඒවතමා තාපන එෙමනත්තන් උනුසුම් කිරීමේ අභ්‍යාස. ඒවගේම සිතිල කරන අභ්‍යාස. ඒවගේම සංවේදන අභ්‍යාස, හඬ අ්‍යාස, ඇවිදීමේ අභ්‍යාස, දර්පන අ්‍යාස හා සොසන අභ්‍යාස මේ තමා. නාට්‍යහා රං කලාශිශ්්‍යයෙක් විදිහට ඒවගේම නළුවෙක් විදිහට. යම් කිසි චරිතයක් නිරූපණය කිරීමේදී පුරුදු පුහුණු විය යුතු අභ්‍යාස වෙන්නේ කැනෙන් අළු පෞුරුෂය ගොඩ නගා ගැනීම සඳහා අපට තියන අභ්‍යාස තමා අපේ රංග අභ්‍යාස ටික වර්ග කල්ල පෙන්වේ. දැන් අපි මේවැන් එකින් එක ඇරගෙන බලමු. මොනවද මේවයන් අදහස් කල්ලා තියන්නේ මොනවදේන් අලුුවඩ ලැබෙන ප්‍රයෝජන කොයිවි ආකාරයෙන්ද මේ රංග අභ්‍යාස සිද්ධ කරන්න කියන අපි දැන් ඊළඟට බලම මුලින්ම මසාකච්චා කරන්න හයාල. දරුවනේ තාපන අභ්‍යාසයක් කියන්නේ මොකදද කිය. තාපන අභ්‍යාසයක් කියල කියන්නේ. චරීරයේ උණුසුම් කරගැනීම සඳහා ඇති අභ්‍යාස මේකෙදී විවිධ වේගවලට නිදහස් පරිසරයේ ඇවිදීම තුළින් අපිට අපේ ශාරීරීක උණුසුම ඇති කරගන්න පුළුවන්. මේකෙදී නළවාගේ අල සකම පහව ගොස් ශාරීරික උණුසුම්තාවය ශරීරයේ ක්‍රියාශී ලිත්වය ඇති වෙනවා. ඟට අපි බලමුදරුවනේ සිතිල කරන අභ්‍යාස කියන මොකද කියලිවර සිතිල කරණය කියලා කියන්නේ ශාරීරික සැහැල්ලු භාවය එකන්නේ අපේ ශරීරයේ ගන වූ මාංශපේෂවලින් තමා හැදිලතිීන්. එතකොට මේ ගන වූ මාංශපේෂවලින් අපේ ශාරීරික සැහැල්ලුව අපි ඇතිකරගන්න ඕනි මෙන්න මේ අභ්‍යාස වල නිර්තවෙලා. ෙද වෙන්නේ නළුවාගේ රූපණයට පහසුවීමක් වගේම ශරීරයේ දරන්ද්ඩු භාවයෙන් තොර සැහැල්ලූ ශරීරයක් අපට ඇති කරගන්න පොළුවන්. ඒ සඳහා අභ්‍යාස වර්ග දෙකක් අපට තියෙනවා හිමකන්ද දියවීමේ අභ්‍යාසය සහ ඉටි පන්දම දියවීම අභ්‍යාසය කියලරක්. මේකෙද වෙන්නේ දරුවනේ අප මෙන්න මේ ආකාරයට හිටගෙන හිමකන්ද අභ්‍යසය අපි කර ආකාරය පොඩ්ඩක් බලමු. ශරීරයේ අපි මනසිං ගනවූ අයිස් කදම්භයක් බවට පරිවර්තනය කරගන්න හනි මෙන්න මේ ආකාරයට. ඉට පස්සේ ඉරේලිය මේ අයිස් කදම්බේ මුදුනටම වැටුණට පස්සේ ඉතාම හෙමින් මේ හිරුරශ්මියය වැටිලිවරර මේ අයිස් කදම්බේ මෙන්න මේ ආකාරයට දියවෙන ආකාරයට මනසිං ශරීරයේ දෙෙට ඉත යමුකල් ලිවරා මේ අයිස් කදම්බය දියවෙලා යන ආකාරයට ශරීරයේ තියන සියලුම මාංශපේෂී, ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ලිහිල් කර ගැනීම තමාම මේ සිිල කරන අභ්‍යාසේදී දකින්න පුළුවන් වෙන්නේ. එතකොට අපට මේ ශාරීරික සැහැල්ලතාවය මේ අභ්‍යාසය තුළින් ඇතිවෙනවා ගණවෙලා තියන මාංශපේෂී ලිහිල් බාවට පත්වෙලා අපට ඉතා ෂනිකව ලැබෙන චරිතය අපට නිරූපණය කරන්න පුළුවන් හැකියාව මේ තුළින් ඇති වෙනවා. හරි. ඊළඟට අපි බලමු? සංවේදන අභ්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. සංවේදන කියන්න දරුවනයේ දැනීම. මේ දැනීම අපට අපේ ශරීරයේ කොටස් හයක් යටතේ දැනීම ඇතිකරවනවා. එක කියන්නේ වේධතයන් හයක් යටතේ අපේ ශරීරයට මේ යම්යම් දේවල් දැනීම ඇති වෙනවා. ඒ වේදිත යන් අපි මොනවාද කියලා බලමු මෙන්න මෙයාකාරයට තමා ශරීරයට මේ දැනීම් ඇතිවෙන්නේ. ඇසට දැනෙනවා අපිට ප්‍රිය හා අපප්‍රිය රූප. අපි ප්‍රියරූපයක් දැක්කට පස්සේ අපේ දැක්වෙන භාව ප්‍රකාශණයන් සහ අපේ හැඟීම් අපට වෙනස්. ඒ වගේම තමා අප්‍රියරූපයක් දැක්කට පස්සේ, අපේ හිත තුළට එන භාව ප්‍රකාශණයන්, අ ප්‍රියරූපය දැක්කට වගේ නවේ ප්‍රියරූපයේදී සම්පූර්ණය වෙනස් වෙනයි. එතොකොට මේ ප්‍රිය සහ අප්‍රිය රූප දැකීම කොයි විදිහරද නළුවා වේදිකාව තුළදී සිද්ධ කරන්නේ කියන එක පොහුණුවීම සඳහතමාම ඇසට රූප දකින ආකාරය සංවේදන අභ්‍යසයක් කරහා සිද්ධ කිරීම සිද්ධ කරන්නේ. ඉළඟට අපට දකින්න පුළුවන් කන. කනට අපට ශ්‍රවණය හරහාතමා අපි කනට ලැබෙන වේදතය. එතකොට මේ ස්ශ්‍රවණයට අපට මිහිරී සහ අමිහිරි ශබ්ද්‍යයන් ඇහනෝ. තවට මිහිරි ශබ්දයක් ඇහෙනකොට අපට ලස්සන සින්දුවක් කියනකොට ලස්සන සංගීතයක් ඇහෙනකොට ලස්සන කුරුලු හඬඩක් ඇහෙනකොට අපේට දැනෙන හැඟීම වෙනස් වෙනවා. ඒවගේම තමා. අප ගල්කඩන මෝලක් අසල ඉන්නකොට තොකොට පාරතලන්නකොට ඒ වගේ අවස්ථාවනද බෝම් ප්‍රහාරවදදි වැඩිතියෙන හඬවල්ලෝද මේ වගේ අවස්ථාවනලදී අපට අමිරි ශබ්දයක්තමා කට ශ්‍රවණය වෙන්නේ. ඒ ශ්‍රවණය හරහා අපට දැනෙන හැගීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. තුොර නළුවෙකුට මේ ශබ්දවලට කොයි ආකාරයට ද ප්‍රතිචාර දක්වන්නේ කියන එක පුහුණු වීම සඳහාට කන සම්බන්ධ සම්වේධන අභ්‍යාසිය. ඇති කරගන ඒ හරහා පුහුණු වෙන්න පොළුවන්. ඊළඟ සම්බේදන ඉන්ද්‍රියතමා පේ නාසේ. ඊළඟ සම්වේදනය දැන්න ඉද්‍රියතමා නාසය. නාසයට අපට විවිධ ආග්‍රහණයන් දැනෙනෝ. එවතමා ප්‍රිය ආග්‍රහණයන් සුවද විදිහට දැනවා අප්‍රියාආග්‍රහණයන් අප ගඳ විදිහට දැනවා. එතකොට මේ ආග්‍රහණය හරහා අපි දක්හුණ ප්‍රතිචාරය, දක් දන්නොත් අපි තා ඉක්මණිගෙතරින් ඉවත්වවා මූනේ ශාරීරිකව වෙනස්වීම් සිද්ධවෙනවා. එතකොට සුවදත් එක් අපි දිගුකාලයක් රැදිලලා ඉන්නම්. එතකොට නළුවට සිදධ වෙනවා වේදිකාවතුළද මොනම වෙලාකොත් වේදිකාවෙද නළුවට සුවඳ දනවන දේවල් සහ ගඳ දනවන දේවල් අපට වේදිකාවේ පෙන්නන්නේ නැහැ. නමුත් ඒ දැනෙන හැඟීම ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්න්නෙන ආකාරයට නිරූපණය කරන්න සිද්ධ වවා. එත්ත කොට දමා මේ නාසය සම්බන්ධ සම්වේධන අ්‍යාසය දියුණු කිරීම තුලින් ඒක ප්‍රේක්ෂකයාට අවහිරතාවයක් නොයි ආකාරයට සැබෑ අයුරම් අපට රූපණය කරන්න පුළුවන්වෙන්නේ. හොඳට මේවා ස්පර්ෂ කල්ල තිබුණුත් විතර. ඒ සඳහාතමා කණ නාසය අපි සූදානම් කරගන්න ඕනි ඒකොයි ආකාරයටද අපට දැනෙන හැඟීම අනුව අපි ප්‍රතිචාර දක්වන්නේ කිය එක. ඊළඟට සම්බේදනය දැනන්නේ අපිට දිව. ඔයාලා දන්නවා දිවට විධ රසය ැනවා. ඒ රස තමා ලුණු රස ඇඹල් රස පැන්ගරස තිත්තරස සහකහට රස. තරම දැනෙන හැගීම් එකනෙකට වෙනස්. ඒ වගේම තමා රසයන් එකනෙකට වෙනස් වෙනවා. ඒ රසය හරහා මූහණම් ප්‍රකාශිත වෙන හැඟීමත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට නලුවට මේ කෙදී මොනවෙලාකත් පැිර පෙන්න න වෙනවා ඇමු රස පෙන්න්න ඕනවා තිත් රස වෙන්න ඕනිවා දැන් වේදිකාව තුලදි නළුවට අප හිතම්ක බීම බෝතලයක් බොන්න දිනා කිලවේ තොට මේක පැනිිදස පෙන්න්න ඕන වේ ොට පැනිිරස පෙන්න්න ඕනු වෙනනාට පස්සේ සමහරක්ලාට මේක බීම නොතිබන්න පුළුවන්. නමුත් අපටඒ දැනෙන හැඟීම ප්‍රේක්ෂකයාට බොරුවක් නොවයි කියන එක පෙන්නන්න ආකාරයට අර හැඟීම ප්‍රකාශ කරන්න නම් අපි මෙන්න මේ කියන රසයන් වලට අපේ හැ. දු පුහුණු ලා තිබිලිවරා ඒ රසයන්නෝට ප්‍රතිචාර දක්වනනා කාරය නළුවා පුහුණු වෙලා තිබිය යුත්තුම වෙනවා. ඒවගේම තමා ඊළඟට දැනෙන ඉන්ද්‍රිය තමා ශරීරයේ ශරීරය ගත්තර පස්සෙ දරුවනේ ශරීරයට ප්‍රිය සහ අප්‍රිය ස්පර්ශෂයන් දැනෙනවාිය ස්පර්ෂයන්නෙක්ක අපි දිගු කාලයක් රැඳිලයින්නවා. අප්‍රිය ස්පර්ශයයක් දැනිච්චගම අපි වහා එතනින් ඉවත්තෙන්. එතකොට මේ මේ දැනෙන හැඟීම වේදිකාවෙදි නළුවාට පෙන්නන්න අපි ශරීරයේ පිළිබඳ මේ සම්වේදනය අභ්‍යාසේ දීනු කල් තින්න ඕනේ. ඒ වගේම තමා වැදගත්මදේ තමා මනසට දැනෙන්න්න වූ සිතුයි. තොට මනස කියන ඉන්ද්‍රිය ගත්තට පස්සේ මේක තමා ඉතාම සංයමයකින් දියුණු කරගන්න ඕනි ඉන්ද්‍රිය වෙන්නේ. මොකද මනසත් එක්ක සිතත් එක්ක තමා අපි දිගු වේලාව ඒ චරිතය හැදිලා යින්නේ දිගු වේලාවක් චරිත නිරූපණය සිද්ධ කරනන්නේ. එතකොට මේ මනුස් මනස ඉතා සංයමයකින් හික්මීමකින් පුරුදු පුහුණු කරගන්ත යුතුම වෙනවා අලුවෙකුට මේ චරිතයක් නිරූපණය කිරීමේදී. ඒ අවස්ථාවේදීම. දැනවා වි තු විලි ඒ සිතුවිලිගත්තර පස්සේ දුක වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන්, හුදකලාබා වෙන්න පුළුවන්, කලකිරිම වෙන්න පුළුවන් ඒවත් එපාවීම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපට මනසට දැනවා. ඒ දැනෙන හැඟීමත් එක්ක තමා දක්වුණ ප්‍රතිචාරය වෙනස්වීම සිද්ධ වෙන්න. එතකොට සතුටක් දැනොත්තෙම අපි තුළින් එන අත්තපයිෙන් සහ මුහුණෙන් ප්‍රකාශිතය භාවය සතුටු ආකාරයට නිරූපණය කරන්න ඕනි. මනසේ දැක්වෙන සිතුවිලිත් එක්ක තම සම්පූර්ණයෙන්ම නළුව වේදිකාවේ හැසිරීම සිද්ධ වෙන්නේ. මහිතන්නේ සංවේදන අභ්‍යාස ඔය ඇසකණනාසය දිව ශරීරය සහ මනසක කියන ඉන්ද්‍රියන් හය හරහාම පුරුදු පුහුණු කරගත්තොත් අපට කිසි අවහිරතාවයක් නැතුව නළවාට ඉතා සංයමකින් වේදිකාවේ චරිත නිරූපණය කරන්න පුළුවන් අවකාශය උදාවවා. හරි. අප ඊළඟට බලමු හඬ අභ්‍යස. හඩ අභ්‍යාසයක් කියලා කියන්නේ දරුවනේ රූපණ ශිල්පියාට අත්‍යවශ වූ සාධකයක් ලෙස හඳුනා දෙන්න පුළුවන් රූපණයට උචිත පරිදි තමන්ගේ කටහඬ සකසා ගැනීම සඳහා තමාම හඬ අභ්‍යාසය දකින්න පුළුවන් වෙන්නේ පුරුදු පොහුණු වෙන්නේ නළුනුලිව. මේකෙදී අභ්‍යාසය සිදුකරන ආකාර කීපයක් අපට දකින්න පුළුවන්. ඒආකාර තමා ඕම් ශබ්දය. විවිධ ස්තරවලට මේ ඕවම් ශබ්දය උච්චාරණය කල්ලා ඒ ස්තරවල ඒ ස්කල් ල ඉඳන් අපිට අපේ දෙබස් උච්චාරණය කරන්න පුළුවන් හඩ පෞරුෂය අපි ගොඩනගාගන්න පුළුවන් වෙනම ඕම් බ්දය හරඒවගේ සමා සංගීත විෂය තුළ දකින්න පුළුවන් වෙන සබ්තස්වරය එක කියන්නේ සාරිී ගා මා පා දා නී කියන. මේ සප්තා ස්වරය හරහා අපට දෙබස් උච්චාරණය කල්ල වචන උච්චාරණය කල්ලා එකක ස්තරවලින් කොයිආකාරයටද අපි දෙබස් උච්චාණය කරන්න අපට උත්හඩින් දෙබස් උච්ාණය කරන්න වුව පත්හන්ඩින් උච්චාණය කරන්න මධ්‍යස්සතතු භාවෙන් දෙබස් උචාරණය කරන්න සිද්ධ වෙනවා වේදිකාව තුළදී. එතකොට එකක ස්තරවල මේ දෙබස් භාවිතා කරන්නේ දෙබස් උචාරණය කරන්නේ ඒ ස්කේල්වලින් කොයිවිදිහයටට දෙබස අපි මම මා විසින් දෙබස කොයිවිදිහලද උච්චාරණය කරන්නේ කියන පුහුණුව ලැබෙන්න්නේ අපිට මෙන්න මේ සප්තාත් ස්ොරය කියන අභ්‍යාසය හරහා. ඒ වගේම තමා ඉංග්‍රීසි හෝඩියයේ ස්ොරාක්ෂර ඒ වගේම සිංහල හෝඩිය නම්පොත බුද්ධගජ්්‍යය සකස්කඩය කියන මෙන්න මේ අභ්‍යාස කරණය හරහා. නළුවාට වේදිකාවතුොලදී උච්චාරණය කිරීමට සිද්ධ වෙන. දෙබස් උච්චාණය කිරීම ඉතා පැහැදිලිව නිරවුල් ආකාරයෙන් සහ පද පැකලීමකින් තොරව, ඈත සිටින ප්‍රේක්ෂකයාටත් මනාව ශ්‍රවණය වෙන ආකාරයට, හඬ පෞරුෂය නරුවවාගේ වර්ධනය කරගන්න පුළුවන් වෙන්නමි. හඩ අ්‍යාස සිදුකිරීම හර එනම් නළුවාගේ හඬ කියන එක ඉතාම වැදගත්වවා මොකද ඕනෑම ප්‍රේක්ෂකයකු නාට්‍යය නැරඹීම සහ අවධාරණය කරගැනීම සිද්ධ කරන්නේ ඒ ඒ ප්‍රේක්ෂකයාගේ බුද්ධිමට්ටමානුව නළුවාවිසින් ඉදිරිපත් කන්න සංවාදය කියන්නේ හඬ භාවිතය හර එනම් නිවැරදි ආකාරෙන් හඩ උච්චාණයකිරීම. සහ නිවැරදි අයුරින් දෙබස් උච්චාරණය කිරීම ඉතාම වැදගත්වෙනවා. නළුවෙකුට මේ හඩ අභ්‍යස පුරුදු පුහුණු වෙලා ප්‍රේක්ෂකයාට නාට්‍ය තේරුම් ගැනීම සඳහා. ඉළඟට බලමු ඇවිදීම අභ්‍යාසයක් කියන්නේ මොකක්දකි. ඇවිදීම අභ්‍යසියක් කියන්නේ දරුවනේ මනසිං පරිසරයේ විධ ස්ථාන මවාගනිමින් වේදිකාව තුළ ඇවිදිීම අපට සිදුකරන්න පුළුවන්. මේ තුලින් සමතලා පෘෂ්ටියයක්ක් වන වේදිකාව මතා ඉඳඟෙන අපට විවිධ ස්ථානොල එකැන පරිසරයේද අපට හම්බෙන විවිධ ස්ථානවල ඇවිදින ආකාරය මනසින් තමා හිතන්නවා. මනසිං හිතාගෙන අපි කොයි ආකාරක ශරයේ හඩ ගස්වා ගන්නේ. කොයි විදිහටද මේකද යනකොට අපට දැන හැඟීම. අන්න සම්වේධනයයක්ත් එක්ම මේ බද් වෙලා තියෙන. මනසත්ත එක්ක මනසේ සිතු විලිත් එක් සහ රීරයේ කොයි ආකාරයයටකද මේ අවස්ථාවේදී හැඩගස්වාගන්නේ. එතකොට මේකද විවිධාපට පරිසරදී දකින්න වූ විධ ස්ථාන අපට ඇවිදීම හරහා ප්‍රගුණ කරගන්න පුළුවන්. ඒ ස්ථාන තමා කඳු කර පාරක ගමන්කිරීම මඩ වගුරක්. ගමන්කිීම කටු සහිත පාරක ගමන්කිරීම රත්තුූ පොලෝක ගමන්කිරීම දුෂ්කර පාරක ගමන් කිරීම මේකටමොටවෙන්න ැතුව මීට වැඩි අපට විධ ස්ථානවල කඳුපල්ල හිනාකාරය කඳුනදිනාකාරය ඒ වගේ අවස්ථාවන්නට ගන්න පුළුවන්. තොඩ මේට සමාජය තුළ පරිසරය තුර විධ ස්ථානවල ඇවිදින ආකාරය පුරුදු පුහුණු කල්ලා තිබ්බට පස්සේ නලුවට හම් වෙෙන්නේ වේදිකාව කියන සමතලා පෘස්්ටේ ොත් මේ වේදිකාව කියන සමතලලා ප්‍රෘෂ්ටේ ගත්තර පස්සේ මේක ප්‍රේක්ෂකයට ඒත්තු න්න ඕනි පොහොමද රත් වූ පොළොවක නළුව ඇවිදගෙන යන්න එතකොට මේ ඇවිදමී අභ්‍යාස ප්‍රගුණ කරගන්නේ කොයි ආකාරයටද නළුව සමතලා පෘෂ්ටයක් හරහා ඇවිදගෙනයන් කොයි ආහාරයට මඩවකුරින් ඇවිදගෙනයන් කොයි විදිහද කටු සහිත පාරක ඇවිදගෙන යන්. එතකොට දැනන හැඟීම වෙනස් වෙනවා මොකද වේදිකාව කියලා කියන්නේ සමතලා පෘෂ්ටයක් මේ සමතලා පෘෂ්ටය හරහා පොහොමද නළුව මේ කියන කියන්න වූ ස්ථානවල ඇවිදිද්දිී පොයි විදිහටද මේ මනෝභාවේ සහ ශාරීරික හැඩ ල කොයි විදිියර්ද වේදිකාව තුළ පේක්ෂකයාට රැවටීමක් මායාවක් නෝන ආකාරයට යථාර්ථය අවබෝධ ව නාආකාරයට කොයි විදිහයට මේක නිරූපණය කරන්නේ කියන එක පුරුදුවීම සඳහා එනං අපි ඇවිදීමේ අභ්‍යස නලුවා විසින් පුරුදු පුහුණු විය යුතුම වෙනවා. අපි ඊළඟට බලමු දර්පන අභ්‍යාසයක් කියන්නේ මොකද කියලව. ධර්පන අභ්‍යාසයක් කියල කියන්නේ. නළුවගේ සාත්‍රිකබිනය මනාව පුරුදු පුහුණුවීම සඳහා දියුණු කරගැනීම සඳහා අපට දකින්න පුුවන් අභ්‍යස. ධර්පන අ්‍යාසය කියලා කියන්නන්නේ එකොට ධර්පන අභ්‍යේ සිද්ධ කරන්න මෙන්න මේ විදිහට ස්රහට ඇරගෙන. එතකොට මේ දෙන්නගේ මූුණට මහුණන දෙදෙන හැරි ලිවර එකද එක් පුද්ගලෙක් වාලට දැන් දර්ශනය වෙනවා ඒ ර්ශනය වෙන ආකාරයටක් මුණනට මූුණ හැරිලිවර එක් පුද්ගලයෙක් ධර්පනය විදිහටත් අනික් පුද්ගලයා ධර්පනය දිට ැ. දගලයා විදිහටත් හඳුරගන්න පුුවන් කොට ධර්පනේදිනයටට හිල්ලවරාපේ විධ නිරූපනයන් සිද් කනවා. ො ර්පනයට ඉන්නේත් මේ අවස්ථාවද කවද දරුවෙක්ම තම. තො ධර්පනයමකද කරන්න න තාම ෂනිිකව. රක් වෙන්නේ නැතුව ඉතාහම ෂැණකව අර දරවා කරන ආකාරයට ධර්පනයෙන් අර චලන අනුකරණාත්මක නිරූපණය කරන්න වෙනවා. එතකොට මේකින් සිද්ධ වෙන්නේ සාර්තිිකා අභිනයක් පුරුදු පුහුණුවීමත් එක්කම අංගචලන කොයි විදිහට නළුවා හසුරු වන්නේ සහ ෂැනිකව කොයි විදිහටද මේක මේ අවස්ථාවට අපි හැඩ ගැහෙෙන්න්නේ ඒ හරහා ප්‍රියාත්මක වෙන්නේ කොහොමද කියනක තම ධර්පන අ්‍යසය. මීරඟ අභ්‍යාස වර්ග තමා සොසන අභ්‍යාසය මේ සොසන අ්‍යසය ගත් තට පස්සේ සොසනයක් නළුවට ඉතාම වැදගත් මෙහ කාරයයක් ස්ට කල්ලා දෙවා අපි බලමු මේ දැන්වාලට දර්ශනය වවා සොසන අ්‍යාසයක් කියන්නේ මොකක්ද කියන එක. නළුවගේ කටහඩ ප්‍රගුණ කිරීම සඳහා ඇති තවත් අභ්‍යාසයෙක් තමා මේ සොසන අභ්‍යාසයක් කියල කියන්නේ ඒකදී දීර්ග දෙබස් කීමට වචන පැහැදිලිය උච්චාණය කිරීමට හඬේ ප්‍රබ්ලතාවේ රැක ගැනීම සඳහා තමා මේ සොන අ්‍යය කර ොකද හ. අ්‍යා සහ සොසන අ්‍යසි කියන දෙම එක ලඟින්යන අභ්‍යාසක් දෙක සිද්ධවෙන්නේ කොයිමකක්ද නළුවගේ වාචිකබිනය ප්‍රගුණ කිරීම තම මේ වාචිකබිනය නිරවුල් ආකාරයෙන් ප්‍රගුණ කිරීම සහ ප්‍රකාශ කිරීම සිද්ධ කරන්න ඕනි ප්‍රේක්ෂකයට මේ අවස්ථාවව සහ සිද්ධිය චරිතය මොකක්ද කියක පැහැදිලි අවබෝධයක් වැටහීමක් ලබා ගැනීම සඳ. මේ අභ්‍යාසයට විධ ආකාරයට කරන්න පුුවන්. එකරන ආකාරය දැන්වලට දිස්වෙනවා මෙ මේ ආකාරයට. නාසේෙන් හස්මගෙන කටින් පිට කරන්න පුළුවන් ඒවගේම කටින් හුස්මගෙන නාසයෙන් පිට කරන්න පුළුවන්. වේගෙන් හුස්මගෙන ෂැනිකව පිට කරන්න පුළුවන්. හෙමින් සැරේ හස්මගෙන වේගෙන් පිට කරන්න පුළුවන්.ඒවගේම තම කටින් හුස්මගෙන වචන කියමින් හුස්ම ඩික් ටිකෙන් ටික පිට කරන්න පුළුවන්. ඒවගේම ෂැනිකව හුස්ම ඇරගෙන ශබ්ද නගා ශරීරය මෙයාකාරයට නමලා හුස්ම පිට කරන්න ? මේ මේ වලට දීලා තියෙන්නේ කොටසක් විතරයි. මේබී මේ ආකාරක විවිධාකාරයට හුස්ම ඇරගෙන හුස්ම රඳ වගනින්දගෙන වචන උච්චාණය කරමින් ආකාරයට අපට සොසන අභ්‍යසය පුරුදු පුහුණ වෙන්න පුළුවන් මේකද වෙන්නේ හුස්ම ගැනීම සහ හෙලීම හරහා කොයි ආකාරයට ද අපි වචන උච්චාරණය කිරීම සිද්ධ වෙන්නේ කියන එක. අර දීර්ග දෙවසක් උච්චාරණය කරන්න ආවත්්‍යම අපට මැදදි හුස්ම නතර වෙලා හිරවෙලා. බෙක් ඇඩලා යන්න පුුවන්. මෙන්න මේ අවස්ථා මගහරව ගන්න පුළුවන් අපිට මේ සොසන අභ්‍යාස කිරීම තුළින් නළු පෞරුෂය හඬ පෞරුෂය වර්ධනය කරගන්න පුළුවන් නලුවවා. දැන් රංග්‍යාසටික සම්පූර්ණම ඉවර කරාවාලට හදාරන්න තියන්න ඉගෙන ගන්න තියන අවබෝධ කරගන්න තියෙන රංඟග්‍යාසටික ඉවරයි. දැන් මේ සියලුම රංග්‍යාස වලින් නළුවාට නළුවාගේ පවෞරුෂය හඩගස්වා ගැනීම සඳහා කොයියාකාරයටද මේවා බලපාන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කොටස තමා ඔයාලට විවාාහගෙදී තම වැදගත්ම කොටස වෙන්නේ. වලට මුලින් කියනවා රංගභ්‍යසයක් කියන්නමොකද. ඔබදන්නා රංග්‍යාස දෙකක් හෝතුන හතරක් නම් කරන්න කලා කියෙනවා. ඊට පස්සෙන්නේ මොකක්ද තුන්ගවෙනි කොටස ලකුණු වැඩම්ම ලැබෙන කොටස මේ කොටස තමා ගොල සවිස්තරෝ විස්තර කරන්න ඕනි වෙන්නේ එක තමා දරුවනේ දැංවෝගොලන්ට පේනවා ඇති. මෙන්න මෙයාකාරයට වේදිකාාලගේ තිරේ දිස්වෙලා තියෙනවා. මේ සියලුම රංග අ්‍යාස්වලින් නළුවාට අත්වන ප්‍රයෝජන මේ ප්‍රයෝජන තමාදැන් අපි මං එකින් එක කියන්නන් පොදුවේ කටහඩ දියුණු කරගත හැක. නළුවාට කටහඬ දියුණු කරගත හැක.ඒවගේම රූපනයට මේ සියලුව අ්‍යාස අත්තලක් සපේ නවා ඒවගේ තමා වැදගත්මදේ වේදිකාව තුළ නලවාට ඉද පවර්ෂයකෙන් යුතුව තමන්ගේ චරිතය නිරපණය කරන්න පුළුවන් හැකිියාව මේ අභ්‍යාසෝලිින් ගඩ නගෙන. ඒ පෞරෂය ඇතිවෙන්නේ කොයි විදිර දුවනේ කායික මානසික සමබරතාවේ සහ සැහැල්ලු ඇතිවීම හරහා. ඒ වගේම තමා මනා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් මේ හන්ඩ අභ්‍යාසතුලින් සස්වසන අභ්‍යාස තුලින් සිතිිල කරණය තුළින් මේ වගේ අභ්‍යසතුලින් අපට ලබා දෙනවා. ඒවගේ ෂනිිකව චරිතය සමාරෝප කරගන්න පුළුවන් එකන චරිතයට ශනිිකව අපට සමාරෝප වීමේ හැකියාව මේ රංග්‍යාස තුලින් ඇතිව වෙනවා. ඒවගේ අලස්සකම කම්මැලිකම උදාසීන බව දුරු වෙලා ක්‍රියාශීලී ශරීරයක් ඇති වෙනවා එවගේම සබකෝලයෙන් ඇති වෙලා අපට රංගකාර්ය පහසු කරගන්න ක්‍රියාශීලී ශරීරයක් ඇති වෙනවා මේ රංග්‍යාස සිදුකිරීම හර. මම හිතන්නේ රංගභ්‍යාස පාඩම තුලින් බොහෝ කරුණුමන් මේ විද සාකච්ඡාක ලවසන් කර ඔයාලට? මේ රංග්‍යාස සිදුකිරීම සහ මොනවද රංග්‍යාසේ වගේ රංග අභ්‍යාස තුලින් අලවාට අත්වන ප්‍රයෝජන මොවාද කියන හොඳ අවබෝධයක් එ ඇති කියලා හිතෙනවා. ඒවගේම ඔගොල්ලන්ට මීට අම්මතර ඔගලන්ට ඕන තරන් තියෙන පොත් පත් පරිශිලයණ කරන්න ඒවගේ තමා මධ්‍යම් පලාාත් අධ්‍යාපන දෙපාත්මේන්තුව මගින් සකස්කල්ලලා තියෙන ඕගොලන්ට අත් පොතක් එකයන්නේ වැඩිදුර කියවීමම් සඳහහා ඒක ප්‍රශ්න ඇතුළත් කරලා තියෙනවා මෙන්න මේ පොතත් පරිශීලනය කල්ලිවරන්න ඕයාට පසු කිය විභාග ප්‍රශ්න පත්තර වලට උත්. ලිේ හැකියාව ඇතිවෙනවා අනිවාර්යෙන්ම මේ ප්‍රශ්න පොත්ත කියව ලයිවර ඒවගේම ප්‍රශ්නවලට උත්තර ලිියා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැන්න ඇතේ කියලවා විශ්වාස කරනවා එහම් අදට ඔගොල්න්ගේ පාඩ ම අවසං කරනවා නැවත දවසක හමුුවීමේ බලාපොත්වයෙන් සියලු දෙනාටම දළදා සමඳු පිහිටයි අයිබෝන් දරු.